මන්තා චක්කවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්දම්මං මනිරාජසේ සුනන්තු සගග මොක්කදම් दम्मसल अयन् भदन्ता दम् काल अयन् भदन्ता दम् काल अयन् भदन्ति නමුටසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුටස භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ුණාවන්ත ගුණබර සත්පුරුස පිින්වර්ත්න ධර්මවිිනිශ්චය ධර්මදේශනා සාකච්ඡා මාලාවේ දෙවන ධර්මදේශනා සාකච්ඡාවාරයයි අදත් මේ විදිහට ආඩම්භ කරන්නේ. මෙම උතුම් ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළෙන් විකාශනය කිරීම සඳහා පිම්බර බැතිබර දායකත්තේ දරන්නේ ගනීමුල්ල පදිීංචි සුපින්වත්, සුනිල් පේමරත්න මැතිතුමා කාන්තිමැතිනිය යමුණ දියනිය සත්පුරුස දූදරු පෞුලේසිියලු දෙනා විසින්. එම සදහැබර පුුණ්්‍යවන්තයින්ගේ බැතිබර ධර්මදානදායකත්වයෙන් අද ධර්ම විනිශ්චය ධර්ම දීශනාමාලාවේ දෙවන ධර්ම සාකච්ඡාවය ත්‍රිපිටකේට අයත් ධර්ම කොටස් පිබඳවයි. දේශනා කරනන් ලබන්නේ. මෙම උතුම් ධර්මතානෙන් සිදුකරගත් පුුණ්්‍ය කුසලය පිරිසුදු සද්ධර්මය ලොවබොහෝ කල් බැබලීමටත් සංගරාත්නය නිරෝගීභාවේ සහ සමගිය පිණසත්. දේශක ශ්‍රාවක දායක සැමට ඉක්මනිින්ම චතුරාර් සත්‍ය ධර්මාබෝදේ පින්සත් හේතුවාසනා වී වායකල පාර්ථනා කරුන් ලබනවා. සැැහැබර පින්වතුනය. වර්තමානයේ ධර්මය පිළිපත්න ගහි පැවිදිි බොහෝ දෙනා. සමාජයේ පවතින විවිධාකාර මතිමතාන්තර නිසා විවිට දෘෂතිිවලට බැසගන්නවා. අද ධර්ම සාකච්ඡාව එ සියලු දෘෂ්ටිවලට අදාළව අපි කොහොමද කටයුතු කළ යුත්තේ අපි ත්‍රිපිටක ධර්මය වාගේ පරිවාර ගන්ත පිළිබඳව කටයුතු කළයුත්ත කොහොමද සමාජයේ පවතින ගැටලුවලදී අපි කොහොමද නිරවුල්ව ඉභාගිවතුන් වහන්සේ දර්ශනා කරපු සැබැහැම බුද්ධ වචනය තීරුම් ගන්න ඒ කියන කවුණු විස්තර කරලා දෙනවා. එ මාතෘකා කීපයකට විස්තර කරනවා මුලින්ම පිින්ුවත්න ත්‍රිපිටකේට අයත් දරම කොටස් මොනවාද කියීන මාතෘකාවෙන් අපි කරුණු විමසා බලමුෝ. පසුගිය දේශනාවාරයේ අපි ඇතින් පාලි වච්චන එෙමටිකක් වැඩිපුර කියවුණු හින්ද සමහර පින්වතුන්ට එය එතරං තේරෙන්නේ නැතිවීදෝකි හිතුරන් නිසා මේ වතාව අපි එතරං ගැඹුරු වචන භාවිතාකරන නැතුව හැකිතාක් සරලෝ ඔබට තේරුන්ගන්න පුළුවන් විදිහට කවුණු විස්තර කරලා දෙනවා. සත්පුරස පිංුවත්න තපිටය ත්‍රිපිටකට අයත් ධර්ම කොටස්මනවාද ත්‍රිපිටකේ කිව් හාම අසූහාරදහසක් ධර්මස්කන්ද එතන තියෙනවා එතනින් හතලස් දෙදහසක්ම තියෙන්නේ අභිධර්ම පිටකේ තුළ ඉතිරි හතලිස් දෙදහස තිබෙන්නේ අපේ විනේපිටකය ඒවාගේම සූත්‍රපිටකේ තුළ. පිහතුනි ්‍රිපිටකේ කිවහාම එතන තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය පටිච්ච සමපපාද ධර්මය පට්ටාන ධර්මය හේතු පල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්‍රයේ කෙටියෙන් විස්තර කරලා තියෙන චතුරාරි සත්ත්‍ය ධර්මය තුළ මධ්‍යෙන් ප්‍රමාණයට භාගිවතුන් වහන්සේ විස්තර කල දුන්නේ පටිච්ච සමුප්පාද ධර්මය තුළ, අතිසයින්ම ගාම්බීරව ඉතාම ගැඹුරින් කිසිදු අඩුපාඩුවක් නැතුව භාගිවතුන් වහන්සේ ඒ විස්තර කරල දුන් අපින්වතුනි පට්ඨාන ධර්ම දස්සනාව තුළ. එතකොට සූත්‍ර විනය අභිධරමය කියන මේ ත්‍රිපිටකය අපට ප්‍රධාන වස්සයෙන් ධර්ම විනය කියලා කොටස් දෙකට බෙදන්න පුළුවන්. එතනදි ධර්මයේ කියන එක අපිට සූත්‍ර අභිධරම කියලා කොටස් දෙක්කට බෙදෙනවා. සම්මුති දේශනා පරමාර්ථ දේශනා කියලා. ඒවාගේම විනය වෙනම විස්තරකයනවා ශ්‍රාවක සාවිකාවන්ගේ හික්මීම උදෙසා. කිසිම අපහසුතාවකින් තොරව ඔවුන්ට නිවන්දොර විවර කරගන්නට මාර්ගය භාගිවතුන් වහන්සේ විනිී ප්‍රඥප්ති පනමෙන් සකස් කළ දුන්නා. සූත්‍රපිටකයේදී අපිට දීගනිකායේ මච්චිම නිකාය සංයුත්ත නිකාය අංගුත්ත නිකාය කුද්ධක නිකාය කියලා නිකායගන්ත පහක උතුම් සූත ධර්ම දීශනා මුණගැහෙනවා. අභිධර්ම පිටකයේද දම්ම සංගනිී ප්‍රකරණේ විභංග ප්‍රකරණේ පුද්ගල ප්ඥත්ති ප්‍රකණේ යමක ප්‍රකණය කතාවත්තු පකරණය පට්ටානක් ප්‍රකණේ ධාතුකතා්‍රකරණය මෙ ප්‍රකණ ගන්තවල අපිට අභිධර්ම සම්පූර්ණ දිස්සනාවම් මුණ ගැහෙනවා. මහාවග්ගපාලී ආද පරිවා පාලි ගන්ත කීපේ තුළ, පාචිත්‍යය පාලි චුල්ලවාග ද ගන්ත පහ තුළ පින්වත්නී විනය සම්පූර්ණය අපිට මොන ගැහැනවා. මේ විදිහට සූත්‍ර විනය අභිධරමය අපිට ඉතාම පැහැදිලිව අද නිරවුල්ල ඔබේදෝතට අපේදෝතට අතීතු උත්තමයාණන් වහන්සේලා නිසා ලැබිලා තියෙනවා. ඒ ත්‍රිපිටකයේ තුළපින්වත්න තියෙනවා සියලුම ආකාරය කවුණු කාණ දැම්භාගිවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්තයට පත් වෙලා. ඇසලපුර පසලුස්සක පොහෝදිනයක බානස් නුවර ඉසිපත්න මිගතායේදී. පස්සග තවසන්ට මුලින්ම දේශනා කරනවා කාමසුකල්ලි කානුයෝගයේ අත්තකිලමතාන යෝගය කියීන අන්ත දෙක අත්හරින්න. මධ්‍යෙන් ප්‍රජිපදාව පිළිපදින්න ඒ තමයි සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මාආජීව, සම්මාවායාම සම්මාසති සම්මා සමාධි කල කියන්නේ. සම්මාධිට්ටිය කියන්නේ නිවැදි දැකීම කර්මකරම්පල විපාකදීම ගැනකම් අස කතා සම්මාධිට්ටිය චතුරාදය සත්‍ය ධර්මය ගැන් නිරවුල්ල නිවැදිව දැනගන්න චතුසච්ච සම්මාධිට්ටිය ධ්‍යාන පිළිබඳව නිරවුල දැනගන්න ජාන සම්මාධිට්ටිය මාර්ගඵලයන් ගැන් නිවැදුව දැනගන්න මාර්ගඵල සම්මාධිට්ටිය මෙ වගේ සමත විදාසනා ආදීවිදියට නිවැරදිව දැනගන්න ඕන ආකාරයේ භාගිවතුන් වහන්ස දේශනා කළා. සම්මා සංකප විදිහට නෙක්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්පයන් දේශනා කළා. සම්මා වාචා විදිහට බුරුකීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම සැරපවස වචන කතාකිරීමෙන් වැලකීම හිෙස් වචන කතා කිරීමෙන් වලකින්න කියලා දේශනා කලාා. සම්මා කම්මාන්ත විදිහට, සතුමැරීමෙන් වලකින්න, සොරකම් කිරීමෙන් වලකින්න, කාමේවාර්දවා හැසරීමෙන් වලකින්න කියලා දේශනා කලාා. සම්මා ආජීව විදිහට, අර සම්මා කම්මන්ත වාචා දෙක ඇතිව දෙහැම උපයාගත් දැහැමි ධනයෙන් ජීවත් වෙන්න කියලා දේශනා කලාා. ඒවාගේීම සම්මාවායාම විදිහට නූපං අකුසල් නූපදවන්නට කරනවීදය, උපං අකුසල් දුරු කරන්නට කනවීද, නූපංකුසල් උපදවන්නට කරනවීද, උපංකුසල් වැඩිදියුණු කරගන්නට කරන වීද කියන සතර සම්මයක් ප්‍රදං වීද දේශනා කලා. සම්මා සතේ විදිහට කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනාවන් දේශනා කළා. සම්මා සමාධි විදිහට බලවත් කුසාසිතේ බලවත් ඒකා අගතාවය ඒ උපරිම රූපාවචර දියුණු වීම් අරූපාවචර දියුණු වීම් විදිහට ප්‍රථමධ්‍යාන ආදිය දම් දේශනා කරන්නට ඒත්නා. අර අත්තකිලමතාන යෝගයයි කාමස්සුකාල්ලෙ කානුයෝගය අත්හරින ඇත්තෝ. මේ ආර්ස්ටායිංක මාර්ග පිළිපදින්නට ඕනේ. ඒ ආයස්ටායිංක මාර්ගයේ පිළිපත්නකොට. ඒ අය තිපරිවටට දවාදසාකාරය විදිහටය අවබෝධ කරගන්නට ඕනේ. ඒක අන චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕනේ. සතුරාර් සත්‍යධර්මය අවබෝධකරගන්නට ආර අස්ථාංගික මාර්ගයේ ඇරෙන්න වෙනත් ක්‍රමයක් නැහැන්. ආරය අස්ථාංගික මාර්ගයේ දුක්ක සත්‍යේ ද කියල කියන්නේ පිළිකුල් කළේතුයි නින්දා කළේතුයි කියන එක. ක කියල කියන්නේ හිස් සාරයක් නැෑ කියන එක. එතකොට දුක්ක කියන වචනය එක තුන්හාමෙන තේරුම තමයි ආත්මය සත්වයා පුද්ගලයා මම කියල කෙනෙක් ඉන්නවා කළ හිතුවට එහෙම ආත්මයක් නැහැ සත්වයෙක් නැහැ පුද්ගලයක් නැහැ මම කියල කෙනෙක් නෑ මේ පංචුපාදා නස්කාන්දය. එතකොට ඒ පංචුපාදා නස්කන්දය පිළිකුල් කළේ තුනිසාත් නින්දා කළේ තුනිසාත් හිස් නිසාත් සාරයක් නැති නිසාත් ඒකට දුක්කහ කියල කියනවා. දුක්ඛ කියීන වචනයේ තේරුම ඒක. දුක්ඛ කෙල කියන්නේ පිළිකුල් කළ ේුතු නින්දා කළ ේුතු හිස් සාරයක් නැති නිසා පංචුපාදා නස්කන්දීට කියන තවත් නමක්. මේ පංචුපාදා නස්කන්දේට කියන තවත් නමක්. ඒ පංචුපාදා නස්කන්දී එහෙමනැත්තම්ම දුක්හ කියන එක. සත්‍යඥානයේ කෘතිඥානයේ කෘථඥානයේ විදියට අවබෝධ කරගන්නට ඕනෑ. ඊට පස සමුදේ සත්්‍යය සං වූ අය කියන වචනතුනෙන් එකතු වෙලා හැත්ල තියෙන්නේ සමුදේ සත්්‍ය කියලා කියන්නේ පිින්ුවවෙත්න දුක හටගන්වන හේතුව දුක හටගන්වන හේතුව තමයි තන්හාව කියන්නේ. කාමතන්හා බවතන්හා විභවතන්හා. කාමතන්හා හයක් තියෙනවා ආයතන බේදීෙන් බවතන්නහා හයත් තියෙනවා. විභවතන්හා හයත් තියෙනවා. එතකොට කාමතන්නා හයයි බවතන්නා හයයි විභවතහා හයයි එකතු වුණහාම තන්හා ඔක්කෝම දහ අටත් තියෙනවා. ඒ තන්හා දහට ආධ්‍යාත්මික තන්හා බාහිත තන්හා විදදියට බෙට්නාම තිස් හයක් තියෙනවා. ඒතිස් සය අතීත තන්හාති සයයි වර්තමාන් තන්හාති සයයි අනාගතාති සය උහාම පින්වුවත්නී එතන එනව තන්හා ඔක්කෝම එකසිය අටක්. එතමයි සමුදේ සත්‍යය. එහ සත්‍ය ඥානයේ කෘත්්‍ර ඥානයකුත ඥානයේ විදිහට අවබෝධ කරගන්නට ඕන. ඊළඟට නිරෝධ සත්‍යය, නිරෝධ සත්‍ය කෙළකි වූ හාම නීරෝධ කියන වචන දෙක තම එකතු වෙලා තියෙන්නේ. එතන සසර නැමැති හිරගය නැත්තටම නැති කරලා දකින්න පුළුවන් නිවන් දැකීම. පංචිපාදා නස්කන්දයේ හටගන්වන හේතු සහමුලින්ම නසල දැමීම කරන්නට ඕනේ. ඒක සූහන් සකදාගාමී, අනාගාමී අර්හත් අනුපාසේෂ විදිට පස්සාකාරයකට දැනගන්න පුළුවන්. සූපාදිසේෂස අනුපාසේෂ විදියට ්‍යාකාරයකට දැනගන්නක් පුළුවන්. ඒ නිවන් දකින්නට පිළිපදින්න ඕනේ ආර්්‍යස්ථාංගික මාර්ගයේ දැන්ටිකකට කලින් කිව්ව ආර්්‍යස්ථාංගික මාර්ගයේ. මෙ ආර්යස්ථානික මාර්ගයේ පිළිපැද්දොත් නිවන් දකින්නට පුළුවක්. බුදුරජාණන් වහන්සේ ම දුක්ක සත්‍ය සත්‍යඥානයේ කුත්්‍රඥානයේ කුතඥානයේ විදිහ දේශනා කළ සමුදේ සත්‍ය සත්්‍යඥානයේ කුත්්‍රඥානය කුතඥානයේ විදිහ දේශනා කළ නිරෝධ සත්‍යත් මාර්ග සත්‍යත් ඒ දෙකම සත්‍යඥානයේ කු්‍රඥානයේ කුතඥානය විදිහ දේශනා කළා මෙතිපරිවට්ට දවාදසාකාරයන් සහිතව චතුරාද සත්‍ය ධර්මය දේශනා කරන්නට ඒත්නා. ඒ චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ කරගන්න ඇත්තු සහමුලින්ම කෙලෙසුන්නසා සසරින් එගොඩව නිවන් දකිනවා. එදා බුදුරජාණන් වහන්සේ දම්සැත් පැවතුන් සූත්‍රයේදී මුලින්ම චතුරාරි සත්‍යධර්මය මිශ්‍රිත සි සද්ධර්මය ලොවට විවර කළා. මනුස්ස ලෝකෙ අපේ අන්‍යා කොන්්ඩ්‍ය තාපස්තුමා සූවාගුනා. තව දීව්‍යභහක්ම විශාලපමානයක් සෝහන් ආදී මඟ පල් ලබන්නට යෙත්නා. දෙවන දවසේදී වප්පතාපස්තුමාව නතරකරගෙන එතුමානන්ට ඉස්කන්ධධාතු ආයතනාදිය ඇතුල්ලත් අනිකුත් කවුණුත් භාගිවතුන් වහන්ස දේශනා කළ ව්තාපතුමා දෙවන දවසේදී සෝවහන් වුණා. තුන්වැනි දවසේ බද්ධිය තාපස්තුමත් හතර වෙන දවසේදී, මහනාම තාප්‍රස්තුමාත්, අන්තිම දවසේදී, අස්සජි තාපස්තුමාත් ළඟ තියාගෙන බුදුරජාණයන් වහන්සේ අනිත් උතුමාන් පින්්ඩපාතයේ වඩම කරවල, ඒ අයට ඉස්කන්ද ධාතු ආයතන ඉන්ද්‍රයාදීගෙන දේශනා කලා. ඒ විදිහට මෙතන සත්්‍ය පුද්ගලයක් ආත්මයක් නැහැයිගල කවුණු පහදලාදීලා, ඒ දේශනා අවසංවෙනකොට ඒ සියලු දෙෙනසු වහංගනා, ඒ සෝවහම් මාර්ගීට පත්වීමෙන් පසුව එහහි බික්කූ මහන උපසම්පදාව ලබා ගත්තා. දම්ස පැවතුන් සූතය සහ ඒදින කීපේ ගෙවිලා. ඉම්පස්සේ භාග්‍යවතුන් වහන්සේ අනත්තලක්කන සූත ධර්ම දේශනාව දේශනා කිරීමෙන් ඒසිලු උත්තමයන් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වනා.මි විදිහට බුදුරජාණන් වහන්සේ. දම්සැ පැවතුන් සූතයෙන් පටන් අඩගෙන. ඉම් පසුව පුරා වසර හතලිස් පහක්. උතුම් සසි සද්ධර්මය දේශනා කරලා. පීනිිවාම්පාරන ආසන්නව වැඩසිටියදී මහාපානිීබ්බාන සූත ධර්ම දේශනාව දේශනා කරනකම්ම පිංවතුනි ඒ දම්ස පැවතුන් සූත්‍රයේ පටන් මහාපාණීබ්බාන සූත දේශනාව දක්වා දේශනාවුණො චතුාර් සත්‍ය ධර්මයේ මෙස්සත සියලම ආකාරයේ සියලොම දේශනා භාගිවතුන් වහන්සේ දේශනා කරපු සම්මුෘති දේශනාව ලටයි. සූත්‍රපිටකයේ තුළ අපිට මේ සම්මුති දේශනා හම්බ වෙනවා. සම්මුති දේශනා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දම්සැත් පැවතුන් සූත්‍රයේ ඉඳලා පීනුවම් පානකම්ම දේශනා කරපු සූත්‍ර ධර්ම දේශනා. එකේක පුද්ගලයෝ විධාකාර විදියට හේතුු සම්පත් දියුණු කරගෙන ඇවිල්ල තියෙනවා. සමහරුන්ගේ සසද වරදට, පෙරහේතු සම්පත් තිබිලා මේ බවේ ලබනකොට හේතු සම්පාත් දුරුවල වෙලා. සමහරෝන්ග ප්‍රබලව තිබිලා. උක්ගටි තඥ විදිහට වහා ධර්මාබෝධය ලබන පිරිසක්ව ඉපදිලා සමහරෝන් මහ පිනැත්තෝ. සැරියුත් මහරාතන් වහන්සේ වගේ උත්තමයෝ. විපචි තඥ විදිහට දීර්ගවාසයෙන් විස්තර ධර්ම දේශනාවන් කළහම ධර්මාබෝධය ලබන්න පුළුවන්වි දෙ සමහර ඇත්තූ උපත්්‍යය ලබලා. සමහරය නෙිය විදිහට විවිධ කියා කාරකං කරන්න ඕනේඒයගේ හේතු සම්පත් මතු කරගන්නට. හේතු සම්පත් බලවත් කරගන්නට හුඟක් අයගේ සසර ස්භාවයංක කෙලෙස් ධර්මාදිය එක්ක මෙව යට පත්වෙලා. නේය විදිහට විවිධ කියාමාර්ග ගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නෙය කට්ටිය. ඒ ඇතත් මඟ පපල් ලබන්න පුළුවන්. නොමුත් පදපරම කට්ටියට දැම් මේ ජීවිතයේ මඟපල් ලබන්න බැහැ. එවනාට ඒ ඇගේ ගිහි ජීවිතේ සමබර කරන්නට ඕනේ ඒඇගේ කුසලේ වර්ධනය කරගන්නට කරවන්නට ඕන ඒයට නිවැති මාර්ගය පෙන් අන්නට ඕනේ ඒගේ ජීවිතේ කළමනාකරණය කරගා කරවන්නට ඕන. මේ ජීවිතයේ කටයුතු කරන ආකාරය. අනුව අනාගත ඉහෙ ඊළඟ බවේ හෝ ඉක්මම් භවේක. හේතු සම්පත් මුහකුඩා යනවිදිහට ඒ ඇගේ ජීවිත හැඩගස්සන්දට ඕනේ භාගිවතුන් වහන්සේ. විත තැන්වලදී පිංුවත්නය සිව් වනක්පිරිස මුල්කරගෙන මෙ සම්මුති දී ස්නාවල ඒ චතුරාර් සත්්‍ය ධර්මය මිස්සෙතස සද්ධර්මය මෙලොවදී හෝ ඉක්මං අවස්ථාවකදීම අවබෝධ කරගෙන කෙළවර සසරින් ගොඩ වෙන්න පුළුවන් විදිහයට මාර්ගයේ ද ස්සනා කරන්න ඒත්නා උග්ගටිත්්‍ය අයට විතරක් නෙමේ විපචිතඥ අයටත්. විපචි ත්ඥායට විතරක් නෙමේ නෙයියා අයටත් නෙයි අයට විතරක් නෙමේ පිංුවත්න පද පරම අයට පවා ධර්මාබෝධී ලැබි හැකි විදිහට භාගිවතුන් වහන්සේ මග සකස් කරල දුන්නා. එ සම්මුති සම්මුති දේශනා වගේම පිංුවත්න පරමාර්ථ දේශනා ගැනත් දැනගන්නට ඕන. පරමාර්ත දේශනා කියල කියනෙ අභිධර්මේත. දැන් ඔබ දන්නවා දම්සැ පැවතු සූතතියේ ඉඳලා. මහාපානිිබ්බාන සූතේ දක්වා දේශනා කළ තින සූත ධරමදේශනා කොටස් ඇතුළත්වවෙන්නේ සම්මුති දේශනා වලට කියලා. ඊට පෑසේ පරමත්තදේශනා. මේ ලෝකයේ සත්වයෝගෙන කතා කරනවන්නම් මොනහරි සත්වයෝ සත්ව නොවන දේවල් හටගන්න මූලධාතු මොනොහරි ගැෙන කතා කරනවාන ඒ සියලුම මූලධාතුවන් වල ස්වභාවයත්. නිර්වාණ ධාත්වේ හැටිත් විස්තර කරලා දෙන්නේ පරමාත ධර්ම දේශනය තුළ. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා පරමාත ධර්ම හතරත් තියෙනවා. චිත්ත, අයිතසික රූප නිබ්බාන කියලා පරමාර්ත ධර්ම හතරත් තියෙනවා. මේ පරමාර්ථ ධර්මයු. පිින්වුවත්නී මේ මනුස්ස දීව්‍ය බ්‍රහ්ම සතර අපා සියල්ලටම අදාළ සියල්ලම අංග සම්පූණෝ විස්තර කරනවා. සියලම ධර්මකොට්ටාස හැමාකාරයකින්ම. සියල්ලම අන්තර්ගතවතියෙන්නේ මේ පරමාත ධර්ම තුළ. මේ පරමාත ධර්මහතර ඇතුළත්ව තියෙන සම්පූණයම අපි අභිධර්ම පිටකේ තුළ. බුද්ධත්තයෙන් වසර හතක් ගෙවුණා. රජගහනුවර සිටතුමා රත්හඳුම් පාත්තරයක් ලෑස්ති කරලා. මේ නුවර ඉන්නවානං රහතන් වහන්සේලා මේ රත්හනුම් පාත්තරී ගන්න කියලා තමන් නාන්‍ය යනකොට ගසාගෙනපු රත්හනුම් කොටේකින් පාත්තරයක් හදලා උනගස් උඩ සකස්කරපු අට්ටාලයකේ උනගස් උඩ තියෙනවා අහසෙන් ඇවිල්ල ගන්න කියලා අන පෙරත් ගහනවා. මේ කාරංචි වෙනවා මුගලම් මහරාහතන් වහන්සේට. මුගලම් මහරාතන් වහන්සේගේ අනිං! අපේ. පිඩ ල ාරද්වාචය මහරහතන් වහන්සේ අහසින් වැඩම කල්ලට පාත්තරී ගන්නවා. නගර වැසියන්ට ඒදර්ශනයේ පුතුම සතුටක් ඇතිකරපු එකක් සාධකාර දෙමින් මහ ගෝසාවින් මුගල මහරහතන් වහන්ස පි්ඩුව ඕල භාරද්වාච මහරහතන් වහන්සේ පසු පසින්. බුදුරජාණන් වහන්සේ වැඩහිටේ තැනට එනවම පිරිස්ස. භාගිවතුන් වහසම හඩ හනවා. බුදුරජාණන් වහන්සේ බිස්සූන් වහන්සේලාමී වගේ ඒදිපාතිහාරිපාරණය එපා කියලා එදා විනේ නීතියක් පනවනවා. එදා භාගිවතුන් වහන්සේ ඒ විදිහට දේශනාකරනවා පණවනවා, ඒදිපාතිහාරපාන එපා කියලා. තීතක මේක දැනගත්තහම බුදුරජාණන් වහන්සේටත් එහෙමනං ඊීධපාති්‍යහාරරිපානය බැෑනිදැන් මෙහෙම නීතියක් පනවල තියනෙහින්ද එනිසාපිය අභියෝග කරමු කියලා, භාගිවතුන් වහන්සේටත් අභියෝගනවා බිම්බිසාර මහරත්තුමා මේක දැනගෙන බුදුරජාණන් වහන්සේට මේ කවුණගිහින් කියනවා. භාගිවතුන් වහන්සේ වෙලාවෙ අහන්නේ මහරඇත්තුමන. ඔබේ අඹවූයනෙ. අඹගේදී අනිත් අයට කැපනැතුවනාට ඔබට කැපයි ඔබට ගන්න පුළුව. අහවල් දවස්සේ අහවල් වෙදාවට මම යධ පාතිහාර පානවා කියලා භාගිවතුන් වහන්සේ දාදන්වනවා. තීතකයෝ නගර වැස්වේ හැම දෙනාම එතිෙන්ට එකතු වෙලා හිටියකිවව තැන. ගන්ධ අබ උයම්පල්ල බුදුරජාණන් වහන්සේ ම ස්ථානයට වැඩම කළ හම අඹගෙටිය අ පූජකනවා. ඒ වෙනකොට අඹගස් සොක්කෝම කපල දාලා. බුදුරජාණන් වහන්සේ ඒ අඹගෙදීෙන් අඹයුස සකස්කරවලා එය වලඳගෙන වළඳල භාගිවතුන් වොහන්සර අම්ඹෑටේ රූපණය කරන්න කියලා කියනවා. ඒ රූපණය කරපු අඹැට්ටේක් ඒ මොහොතේම අංකුරයක් ඇවිලේක පැලයක් වෙලා ගහක්වෙලා ඒයි අඹගෙඩීත් හැදිලා ඒ විදිහයට විස්මිත තත්ත්තේයට පාතිහාරපාල භාගිවතුන් වහන්සේ යමාමා පාතිහාරපානවා. ගිින්දර ජලයේ එක විටපිට කරමින්, භාගිවතුන් වහන්සේ නමකට පමණක් කළ හැකි, ඒ විශ්මිත පාතිහාර රාසියම සිද්ධ කරලා වැඩම කරන්නේ අනෝතප්ත. වැඩමකරාන්නේ බුදුරජාණන් වහන්සේ තෞතිසා දීවලෝකයට, තෞතිසා දීවලෝකයේ මේ වෙනකොට මහමායා දේවය පිරිමි දෙවිකෙනෙක් කළ උපත්ය ලබල හිටියා. ඒ මාතෘදීවිරාජයාමකොටගත් ඒ සියලුම දෙවියන්ට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළා. අභිධර්මයේ දේශනා කරමින් භාගිවතුන් වහන්සේ අනෝතප්ත විල්තෙරට වැඩම කලා. එතිෙන්දිි දානා දීවල්දනවා අතන නිර්මිත බුදුරුවක් මවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ අනෝතප්ත විල්තයට වැඩමකයනවා සැරියුත් මහරහතන් වහන්සේ එතෙන්ට වැඩම කරලා භාගිවතුන් වහන්සේ එතෙක් දේශනා කළ තිබ අභිධර්මයේ සැරියුත් මහරහතන් වහන්සේට ප්‍රමාණවත් ධර්ම කොට්ටාද සයාල දැනගන්නවා. එදා ඒ. යමමහා පාතිහාර පාපු වෙලාවේදී. පැවිදුුණා පන්සීයක් විතර පිරිසක් සැරියුත් මහරාතන් වහන්සේගේ සිස්සඉං විදිහට. ඒ පිරිස අතීතයේ කිරිවුලං විදිහට ගෞලනක ස්වාමීින් වහන්සේල දෙනමක් අභිතරම සච්ඡායනාවන් කරනවා අහගෙන හිටිය. පිරිසක් ඒ අ ඒදා පැවිදියුණා ඒ පැවිදිියුණු ඒ පිරිසට අපේ සැරියෝුත් මහරතන් වහන් ඉගෙන ගත්ත අභිතරමේ දේශනා කලා අභිතරමේ ඉගෙන ගත්තා ඒ පිරිස තුන්මාසේ අවසං වෙනකොට දෙවියන්ට අභිධරමේ දේශනා කල්ලා අවසං සැරියුත් මහරාතන් වහන්සේ දැනීගෙන ගෙන හැම දවසකම අර සිස්්‍ය පන්සීයක් දෙනා වහන්සේලාට උගන්නලා අවසං බුදුරජාණන් වහන්සේ අන්තිමට සංකස්වපුරු නගරත් ද්වාරයෙන් න දවාරයෙන් නැවතත් වැඩම කනවා අඳඹදිවට සත් පුරුස පිින්වර්ත්නී මෙන්න මේ විදිහට අභිධර්මය එදා මනුස්සයින්ට දැනගන්න පුළුවන්කම ලැබනාා. අභිධර්මය එදාද පහල වුණේ කෙලා ඇහවෝත්. පිුවත්නී අංග සම්පූර්ණව සියලුම අභිධර්ම නායක්‍රමයන් සහිතව. දම්ම සංගනීපකණේ විභංගාප්්‍රකණේ ධාතු කතාපකනේ පුද්ගල ප්ඥත්තිප්‍රකණේ යමකප්පකනේ පට්ඨානපපකනේ මෙනෙමි ප්‍රකරණ ගන්ත හය තුළ ඇතුළත්තට සියලුම කවුණුකාන භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට දේශනා කරන්නට එත්නම්. කතාවත්තුපකනේ තුන්වැනි ධර්ම සංගායනාාවේදී පරවාද. ර්ධනය කරමින් නිවැරදිවාදටික සමාජගත කරමින් අපි මොග්ගලී පුත්තිෙස මහරාතන් වහන්සේගේ මූලිකත්වයෙන් තමයි සකස් කරන්නට ඒත්නේ. එහි ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකේ තුළ අන්තර්ගත ධර්ම කාරණාමයි. මේ විදිට. අභිධර්මය භාගිවතුන් වහන්සේ එදා දේශනා කරන්න කලින් දේශනා කළේ නැද්ද කියල ඇහවුවත් නැපිංවත්න අභිධර්මය තුළ තියෙන කලින් දේශනා කළ කරනාමයි ඒ කියන භාගවතුන් වහන්ස ට කලිනුත් ඒයට අවස්්‍ය කරන කවුණු දේශනා කලා ඒ කියන්න අද ඔය ඇත්තු චිත්ත පරමාතයේ විදිහ තිගෙන ගද්දි පංචිපාදා නස්කන්දයේ විඤ්ඥානස්කන්දේ තමයි අභිධර්මේද අංගසම්පූර්ණව ඉගෙනගන්න සිත් අසු නවයක් විදිහට වේවා එකසේ විසේකක් විදිහට වේවා ඒවාගේම කෘත විදිහට ඔය ඇත්තුූ විවිධාකාර විදිහට කොයි විදිහට ඉගෙන ගත්තාත්. රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කෙළ කියන මෙන මේ පංචුපාදානස්කන්දේ විඤ්ඥානස්කන්දේ තමයි ඒ ඉගෙන ගන්නේ පංචුපාදා නස්කන්දේ දුක කියලයි දේශනා කළේ. වර්තමානය හුගාක්කය බුදු දහම දන් නැතිකමහින්ද. බුදුදහම උගන්නන්නේ දුකගැනනය කියලා කියනවා. නෑ පින්වත්නේ බුදුදහම උගන්නන්නේ. ඔය සාමානලෝකයා කතාගන සැපදෝක්වල දුක කියන එක නෙමේ. බුදු දහමේ දුක කියලකයන්නේ පංචුපාදා නස්කන්දයට. බුදු දහමේ දුක කියල කියන්න පිංගුවත්න පංචපාදා නස්කන්දයට. ඒ අර සැපදුක් කතාවනෙමේ සැපදොක් කතාාවං ගත්තොත් වෙනත් කිසිම ආගමක දර්ශනයක උගන්නන්නේ නැති තරක් ඔය ඇත්තන්ට ධනවතුන් අතර මහ ධනවතයක් වෙන්නට බලවතුන් අතර මහ බලවතයෙක් වෙන්නට මඟ පෙන්නනවා භාග්‍යවතුන් වහන්සේ විසින් හරිටර අපි අනේපේ සිත්තුමාට සිටතුමනි අතිසුකං උප. යාගත්ත ධනේ දාන දේපල ඉඩකඩන් තමන්ට තියනව එනිසා තමන්සා තමන්ගේ ඇපෙන්නම් කිසිම කරදරයක් නැතුව සුවස්සේ ජීවත් එෙන්න්න පුළුවන් විදියට ස්ථාවරයි ශක්තිමත් කියෙන සතුට ඇතිකරගන්න සිටතුමනි බෝගසුකං ඒ උපයාගත්ත දේවල් තද මසුරකමක් නතුව බුද්ති විටින්න සිටතුමනි. අනනසුකං උංචි දෙයක්වත් ලොකු දෙයක්වත් කිසිම දෙයක් නයිවෙන්න එපා කාටවත් සිටතුමනි අනවජ්‍ය සුකං තමන්ගේ හිතෙන් කයින් වචනයෙන් කිසිම වරදාක් කරන්න එපා මේ විදිහට පිංවර්ත්නි ධනවතුන් අතර ධනවතෙක්ව බලවතුන් අතර බලවතයක්ය සැපසම්පාත් තමන් කලින් කරගත්ත පින්කාංවලට ලැබෙන විපාකයෝ. උපරිම හොඳින් බුදති විඳින්න පුළුවන් විදිහයට පෙරපින් මතුකරගන්න පුළුවන් ජීවන වැඩ පිළිවෙල හඳුන් නොලදුන්නේ භාග්‍යවතුන් වහන්සේ වෙන කි. आगमक विन किसीम दर्शन एक नह एक भोगे भुंजय द्वि कम पयोच චතුත්තංච නිධාපේය ආපදාසු භවිස්සතියාදී විදිහට පවා භාගවතුන් වහන්ස ගිහි ඇත්තග ජීවිත කළමනාකරණය කරල දුන්නා. මේ විදිහට ඒ කවුණුත්තේරුන්ගන්නට ඕන සාමාන ලෝකයා බුදු දහම ගැන දන්නේ නැතිහින්ද. දුක කියන වචනය වචනය තුළින් කියන්නේ පංචුපාදා නස්කන්දය ගැන කියලා දන්නේ නැතිහින්ද. ඒ ඇත්තෝ මේ සැපදුක් කතාවට අරගෙන විස්තර කරනව ඒක ඔවුන්ගේ සම්පූර්ණ මෝඩකම. ඔවුන්ගේ අනුවනකම ඔවුන්ගේ මන්ද බුද්ධිග ස්වභාවය එහෙම කියන්න හේතුව එහෙම නැතුව පින්ුවත්න්නේ බුදු දහමේ දුක කෙල කියන්නේ. ඒ සැපදොක් කතාවට අදාල දේනෙමේ පංචුපාදා නස්කන්දයට අදාළකාරණාව. මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ ඒ දේශනාකරපු දම්සෑ පැවතුන් සූතේ ඉඳලා, මහා පෑණී්බාන සූතයේ දක්වා, විඤ්ඥානස්කන්දේ මෙතන පරමාත ධර්මවල චිත්ත පරමාත උගන්න ඇනවා. ඒවාගේම වේදනා සඥඥා සංකාර කියන එතන නාමස්කන්ද තුන. මෙතන චෛතසික ධර්ම පනස් දෙක දෙපනස් චෛතසික විදිහට උගන්නනවා. පිංවත්නී පරමාත ධර්මවල දෙපනස් චෛතසික් කෙළ කියන්නේ වේදනා සංඥා සංකාර කියන නාමධර්ම තුනට. ඒවාගේම අතන භාග්‍යිවතුන් වහන්සේ සම්මුති දේශනාාවලදිි දේශනා කරන. ඒ සම්මුති දේශනාවේ ඇතුළත්වන චිත්ව ම සම්මුති දේශනාවේ ඇතුලත්වන රූපය බුදුරපියාණන් වහන්සේ ඒ දේශනාකය රූපය සතර මහාභූත රූප සහ උපාදාය රූප චතුත්තංච උ මහා භූතානං උපාදාය රූපං විදිහට දේශනා කරපු ඒ කරුණු මෙතන දේශනා කරන අපි තරම පිටක රූප විසි අට විදිහට අට විසි රූප ඒවාගේම දෙපනස් චෛතසිකයෝ ඒ විතරක්නම පිංුවත්න විඤ්ඥානස්කන්දයෝසිත් අසුනවය හෝ එකසේ විසේක සහන්න වන. ඒ සියල්ලම විටිංවිටි විටිංවිත සම්මුති දේශනා ඇතුල දේශනා කරලා ඒට අදාළ සියලොම කවුණු කාණා බුද්ධත්තයෙන් හත්්‍රනි වර්සයේදී කිසිම අඩුපාඩුවක් නැතුව භාගිවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදනා. එදා තෞතිසා දීවලෝකයේ මාතෘ දීවරාජ්‍යාපමක පිරිසටත් ඒවාගේම සැරියුත් මහරාතන් වහන්සේටත්. සැරෝත් මහරාතන් වහන්සේ විසින් සිස්ස ස්වාමින් වහන්සේලා අටත්. ඊට පසේ විනි පිටකය දැ සූත්‍රපිටකය ඒවාගේම අභිධර්ම පිටකේ ගැන ඔබට තේරෙන්න්න ඇති තව එතන දැනගන්න තියෙන්නේ සාමුක්කන්සික දේශනාවයි සම්මුති දේශනයි කියන එක සම්මුති දේශනාවල නන් තියෙන්නේ සාමාන්‍යයෙන් එක්ෙක් පුද්ගලීන්ගේ උගගත විපතඥ නීය පදපරමය ස්වභාවයක් අනුව සාමාන්‍ය විවාහාරයේ තියෙන වචනවලින් චතුරාරි සත්‍ය ධර්මාබෝධය උදෙසා දේශනා කර දේශනා එතන සාමුක්කන්සික දේශනාවල දිිෆිංවර්න භාගිවතුන් වහන්සේගේ විස්තර ධර්ම දේශනාව තියන්නේ බුදදුර ජාණන් වහන්සේ මනගහෙන්නට. කවුරු හරි කෙනෙක් ආවොත් එහෙම නැත්තැම් භාගවතුන් වහන්සේ විසින්. කවරුහරි කෙනෙක් ලඟට වැඩම කල්ල ධර්ම දේශනාවංකර්නකොට. ඔහුගේ ඉන්දය ධර්මයන් බලධර්මයන්ගේ දියුණුකන් නොදවුණුකම් පරිසා කරල බලලා භාගවතුන් වහන්සේ අනුපිළිවෙල දේශනාවක්නව දානකතා සීලකතා සගකතා ආදී විදිහයට අවසානයේ චතුරාරි සත්‍ය ධර්මය දේශනා කරන්නේ කෙලෙස් බරවහිටි අරකිනාට මේ දේශනාවන් සවනී වෙනකොටම කෙලෙස් යටපත්වෙලා තන්හා උපාදාානාදේ දුරවලවෙලා බෝධිපාසික ධර්මති සතවාර්ධනය වෙලා. ඔහුගේ උපරිම දියුණ වී. හැටියට සූහන් සකදාගාමියයාදී සතර මග සතරපලයාන්ට පත්වන්න පුළුවන් දේශනාවක්, භාගිවතුන් වහන්සේ දේස්ථා කරනවා. ඒක හඳුන්වන්නේ සාමොක්කන්සක දේශනා කියලත්. අද අපි සූත්‍ර පිටක සාමුක්කංසික දේශනාව නැහැ, එදා දවල්දානයේ වළඳලා ඒ දානේ පූජාකර පින්වතුන්ට කරන අනුසාසනාව දීගනිකාය මචමනිිකාය තරන් විසාාලයි. එදා සවස දෙවරං විහෙරට වේළුවනා රාමයට වෙනත් තැංවල භාගවතුන් වහන්ස වැඩයින්න කොට ඒ තැන්වලට එකතුවන පිරිසට දේශනාකන ධර්මානුශාසනාවන්. සත්පුරුස පින්ංුවත්නී ඒ ධර්මානු සාසනාවන්, සයුත්ත නිකාය අංගුත්ත නිකායතරං විසාාල වෙනවා. මේ විදිහට භාගවතුන් වහන්සේ දේශනා කරපු, ඒ ධර්ම දේශනාවන්ගේ ඒ අදාලේ සම්මුති දේශනා අපිළඟ තියෙනවා, ඒ සියල්ලම නිරවුල්ල වටහාගන්න අභිධර්ම පිටකේ තියෙනවා. අභිධරමය ඉතාම. උත්කුස්්ටම පබලතම ධර්ම කොට්ටා සැතුලත්වන ඒ ධර්ම බහන්ඩාගාරේ ඔය ඇත්තුූ හොඳට දැනීගෙනගන්නට ඕනේ කිසි වෙලාවක සැක කරන්නවත් කවුරුවත් කියන දේවල් අනුව ඒ පිළි මද තීන්දු තේනවලට අන්නවත් එපා. ඔබ සූත දේශනාවක යම් කරුණක් ඔබ හිතනවාද ඒ අභිධර්මය තුළින් විස්තරවස්සයෙන් දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. පිංුවත්නී ඊළඟට වින හිපිටකය. විනේ පිටකයේදී පාරාචිකාපාලි, පාචිත්‍යය පාලි මහාවග්ගපාලි, චුල්ලවග්ගපාලි පරිවාර පාලි කියල කියන මේ විනේගන්ත පහ තුළ. මුළුමහත් විනේ අන්තර්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වේ ඉඳලා. දොළොස්වන වස වෙනකං අර හත්වනි වර්සයේදී ඒදිපාතිහාර පාරණය එපා කෙල කරපු දේශනාව ඇරුුණහම වෙන කිසිම විනේනීතියක් පනවල තිබ්බෙන හැ. දොළොස්වන වර්සේ වීරංජානුවර වස්සසා වැඩ ඉන්නකොට. ඒ නලේරූ කොසම රුකමුල වසසා වැඩ ඉද්දි. සැරියුත් මහරහතන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරනවා. බොහෝම භක්තියෙන් ගෞරවෙන් වදනාමාන කරලා සැරියුත් මහරාතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගින් අහනවස්වාමීනී අතීතයේ වැඩ හිටිය විපාසයේ සිකී වෙස්සබු කකුසඳ කෝනාගමන කාශසප කියන බුදුරජාණන් වහන්සේලාගේ ශසනවලින් බොහෝ කාලයක් තිබුණු ශසන මොනවද කෙටිකාලයක් තිබුණු ශසන මොනවද කියලා ඉතින්දි බුදුරජාණන් වහන්සේ ඒ ශාසන හඳු නොල දෙනවා. මෙන්න මේ ශාසන බොහෝ කාලයක් තිබුණා. මෙන්න මේ සාසන ඉතාම කෙටි කාලයයි තිබුණේ. මේ වෙලාවේදී සැරියුත් මහරාතන් වහන්සේ අහනවා. ස්වාමීණී විපස්සයේ සිකී වෙස්සබූ බුදුරජාණන් වහන්සේලාගේ ශාසන ඔය භාගිවතුන් වහන්සේ පීනුවම් පෑමත් එක්ක අතුරු දහන් වෙන්නත්. අකුසඳ කෝනාගමන කාසය බුදුරජාණන් වහන්සේලාගේ ශසන පිනිිවාම් පෑමිින් පස්සේ බොහෝකාලයක් පවතින්නත් හේතුවමකද්ද කියලා. භාගිවතුන් වහන්සේ දීස්නා කරනවස්සාරිපුත්තය ඒකට හේතුව. සුත්තගේය වෙයාකරන ගාතා උදාන ඉතියුත්තක ජාතක අබූතදම්ම වේ දල්ල කියන මෙනම නවංග සතු ශසනයත්. ඒවාගේම ඒ බිස්සූන් වහන්සේලාගේ හික්මීමට අවස්්‍ය කරන. ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ හික්මීමට අවස්්‍ය කරන විනේ ප්‍රඥාප්තිත්. ඒ අතීත බුදුරජාණන් වහන්සේලා පැනවවාද ඒ පනවපු නවංග සතු සාසනය අංග සම්පූර්ණව දේශනා කරපු, ශාසන බුදුරජාණන් වහන්සේ පේනවම් පාලත් බොහෝ කාලයක් පැවතුනා. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ පීණුවම් පෑමත් එක්කම අතුරුදහන් වුණු ශසනවල ඒ නවංග සත්තු ශසනයත් ඒවාගේ විනේ නීතිත් පැනවීම කරලා තිබ්බෙ නැහැ කියලා භාග්‍යිවතුන් වහන්ස දේශනාකරනව ඒ වෙලාවෙ සැරුත් මහරාතන් වහන්සේ බොහෝම භක්තිීන් ගෞුරුවෙන් ආරාත්නාකයනව භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ එභාග්‍යවතුන් වහන්සේ. බොහෝම අනුකම්පාවෙන් සියලු දෙනාගේ හිත සුව පිණෙසේ සම්බුදු සසන බොහෝ කල් පවතින්නට විනිී නීති පණවනසීක්වා නවංග සතුශාසනයේ දීශනාකරන සීක්වායි කියලා භාගවතුන් වහන්සේ ඒ දීශනා පිළිගන්නවා. ඒත් ඒ වෙලා වීදී දීේශනාකයනවා සාරිපුත්තය. මෙතන ඉන්න පන්සීයක් බිස්සූන් වහන්සේලා තුළත්. ආසවස්ථානීය දරමනැහැ. මේ ඉන්න පන්සීයක් බිස්සූන් වහන්සේලා තුළේ ඉන්න බාලම එක්කෙනා පවා. සූහන් මාර්ගීයට පත්වෙලා ඉන්නේ. කිසිම වරදක් නොකරපු අය වර්දක් නොකරපු අයට විනිීණීති පනවන්නේ කොහොමද. අනාගතයේදී වැද සිදුවෙනවා. එතකොටේ වැරදි අනුව විනේනීති පණවනවා කියලා භාගිවතුන් වහන්සේ දෙශසනා කරන්නටඒත්නා පිංවත්නී වර්තමානයේ මොනම හෝ වරදක් වෙන්න තියෙනවානං. ඒ සියලුම වැරදි අතීතයේදී, ඒ ඒ සිදිවීම් සිදුවන ආකාරයේ අනුව භාගිවතුන් වහන්සේ විනේ නීති පනවල ඒ ඒවා කරන්න බැරිවන විදිට සකස් කරලා තියෙන සාසනය. අතීතයේදී සිදුවෙලා තියෙන වැරදි පින්ුවත් විනීනීතිවලින් අතර කල්ලා තියෙනවා ඒක වර්තමානයටත් අනාගතටත් ඒක ඒ විදිහටම බලපානවා වර්තමානයේදී කිසිදු වරදා කරන්න වැැස්සල වැරදි අතීට විනීනීතිවලින් වලක් වලයි තියෙන්නේ. ඒ වලක්වීම පටන්ගත්තේ සුදින්න බිස්වුව මුල්කරගෙන බුද්ධත්තයෙන් අවුදු විස්සාක් විතර දැන් දොලොස්සනය අුරුද්ධනමේ ආරාත්නාව කළේ ආරාත්නාව කරපු ගම. විනේ නීති පනේ වන්න හැ. ඊට පස්ස බුදුරජාණන් වහන්සේ සුදින්න හාමුදුරුව ගිහි කාලෙ භාධියාවත්තෙක්ක කාමේ හැසරීමේ සිදුවීම මුල්කරගෙන විනේනීති පනවනවා. ය පනබික්කූ බිකූුණං සික්කං අපච්චක්කා දුබ්බල්ලන් අනවී කත්තා මේතුූ නන් දම්මා පතිසේවෙයි අන්තමසූ තිරචාන ගතායි පාරාජික හෝති අසංවාසූ ආදී මේ විදිහට පින්වත්නි විනේ නීති පණවන්න පටන් ගත්තා. මේ ආකාරයටයි සූත්‍ර. විනය අභිධහරමය කියන ඇ මේ කවනු ලොවට ලැබුණේ. විනේ නීති බුදුරජාණන් වහන්සේ පීනු වම්පානකම්ම පණවන්නට ඒත්නා ඔය ඇත්තුව එටකොට නිරවුල්ල තේරුන් ගන්න සූත්‍ර පිටකේ සූත්‍ර දේශනා. භාගවතුන් වහන්සේ එදම්ස පැවතුන් සූතේ නම් මහා පැහනිබ්බාන සූතේ දක්වා දියශනා කළා අභිධරමය බුද්ධත්තයෙන් හත්වනි වර්සයේදී, දීශනා කළා විනේනීති පැනවීම දොළොස්වන වර්සයේදී. සැරියුත් මහරාතන් වහන්සේගේ ආරාත්නාවීම් පස්සේ විසිවැනි වර්සේ ඉඳලා පිරිණවම්පානකම්ම පණවන්නට යෙදුනා. ඒ විදිහටයි ත්‍රිපිටකය සකස්වුනේ ත්‍රිපිටිකේට අයත්වන සේලුම ධර්ම කොට්ටාස තියන්නේෙ. ඉම්පස්ස ත්‍රිපිටකේ ලිවේ කෞද. එතෙක් ධර්මය පැවතගෙන ආවේ කසේද. තිපිටකයට වැදි කවුණෝ එකත වනාවෙන්න බැරිද කියලා අහලතියෙන පස්්නයට දැම් පිළිතුර ලබා දෙන්නේ. තිපිටකේ ලිවේ කවුද. වලගම්බා රැත්තුමාගේ කාලෙදි තිපිටකේ ගන්තාරූට කලාාට තිිපිටකේ අමුත්තුවයෙන් ලියපු කෙනෙක් නැහැ. තිබුණුදේ තිබුණ විදිහටම පින්වත්නී රච්චනාකරපයක එකන් ලිකිිත බාසාාවට ගත්තේ එකයි කළේ. තිබුණුදේ තිබුණ විදිහටම ලියව්වා ඇරෙන්න්න තිිපිටකය අමුතුවෙන් රචනා කරපු කෙනෙක් නැහැ. භාගිවතුන් වහන්සේ දේශනා කරපු තිිපිටක බුද්ධ වචනය තමයි, පළවැනි ධර්ම සංඝායනාවේදී සංහා කරන්නට එත්නේ. ඒ සංහා කරලා එය පවත්වාගෙන එන්නට පරම්පරාවලට බාරදුන්නා. එතනද සූත්‍රපිටකයි දීගනිකායේ ආනන්ද මහරාතන් වහන්සේ සහ සිස්්‍ය පිරිසට. මච්චිම නිකායේ සැරියුත් මහරාතන් වහන්සේ ඒවෙද්දි පිීනවාම්පාල හිටියේ ඒ සිස්ස පිරිසට. ඒවාගේම සංයුත්ත නිකාය මහාකාසය මහරාතන් වහන්සේ සහ එම සිස්ස පිරිසට. අංගුත්ත නිකායේ අපි අනුරුද්ධ මහරාතන් වහන්සේසාහ එම සෙස්ස පිරිසට මේ විදිහට පින්ගුවත්න පවත්වහගෙන එන්නට පවරන්න යෙත්නා. එම පිරිසට වගේම කුද්දක නිකායේ කුද්දක නිකායේ ගන්ත සියල්ලම අභිධර්මය අයිතිවෙන්නේ යටම තමා. සියලුම සංගරාත්නය විසින් දරාගෙන එන්නට සියලුම මහරහතන් වහන්සේලා භාරගන්නට ඒෙත්නා. ඒ කියන්නේ සියලුම මහරාතන් වහන්සේලා භාරගත්තා පිංවතුන අනාගතයට අරගෙන එන්නට අභි ධර්මය ඇතුළත්ව. දීගනිකාය මජ්‍යිමනිිකාය සංයුත්තනිකාය අංගුත්ත නිකාය ආනන්ද මහරාතන් වහන්සේ සිස්ස පිරිස සැරුත් මහරාතන් වහන්සේගේ සිස්ස පිරිස. මහාකා්‍යප මහරාතන් වහන්සේගේ මහන්සේසාහෙම සිස්්‍ය පිරිස ඒවාගේ මනුද්ධ මහරාතන් වහන්සේගේම සිස්්‍ය පිරිස මේ විදිහට පින්ුවත්න පවරන්නට ඒත්නා ඒ අභිධාරමය සහ අනිකුත්ක ුද්දක නිකායි සියලුම ගන්ත ඒ ඒ උතුමන් වහන්සේලා සියලු දෙනා වහන්සේලා සියලුම මහරාතන් වහන්සේලා වර්තමානයේ දක්වා එම සිස්්‍ය පිරිසත් සමඟ පවත්වාගෙන එන්නට භාරගන්නට ඒත්නා. ඒ විදිහයට පරම්පරාවෙන් පරම්පරාව පවත්වන් එනකොට. දීගනිකායේ මෙිච්චර සූත්‍රපමාණයක් තියෙනවා මෙච්චර ප්‍රමාණ තිීනවා කියලා අකුරුවල ඉඳං වචනවල ඉඳලා සියල්ලම සකස් කරලා ඒ ඒ අයට බාරදුන්නා ඒ වෙනුවෙන් ගාථ සකස් කළ දුන්න දීගනිකාය වෙනුවෙන් මෙන්න මේ ගාථතා ටික සනයුත්ත නිකායි අංගුත්ත නිකායේ මේ වගේ මෙච්චර කොටසක් ඇතුලත් කියල මේ ගාථාවල ඇතුළත් වෙනවා. ඒ විදිහයට අනාගතේ ඒව වෙනස්කරගන්න බැරි විදිහට. අන්තර්ගතයේ සාරාංසගත තොරතුරුටික ඒවායේ වචනපමාන ඒවායේ සූත්‍රපමාණයේ සියල්ලම අරවිදියට ගාථාවලෙන් සකස් කරලා භාරදීලා තියෙනවා. පිංවඇත්නය අතිසයිම්ම දූරදර්ශී විදිහට භාගිවතුන් වහන්සේ ඉදා ලෝට විවර කරපු. නවංග සතු ශාසනය විනය මෙසි අල්ලම ශාසනය අනාගත උන්න තියවෙනවිෙන් සංඝරත්නී අතීත මහරහතන් වහන්සේලා පවත්වාගෙන එන්නට ඒෙත්නා. පිවත්නී මේ විදිහට තිපිටකය එහෙම පවත්වාගෙන එනකොට අපේ දෙවන ධර්ම සංගායනාවේදී දසහකප වස්තුව දුරුවල කරමින් නැවතත් සේ සද්ධර්මී බොහෝ කාලයක් පවතිනි විදිහට බබලන සකස් කළ තුන්වැනි ධර්ම සංගායනා වෙනකොට මොග්ගලී පුතතිස්ස මහරාතන් වහන්සේගේ මූලිකත්වයෙන් අසෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් සංගායනා පවත්තල රටවල්ලයටත් ධර්මී ප්‍රචාරය කරන්නට ඒටනා. බුදුරජාණන් වහන්සේ ජීවමානයේ වැඩහිටියදී. තව රටවල්ලයට වැඩම කලාට. ඒ රටවල්වල පිුවත්න ඒසිල් සත්්ධර්මය අනාගත පරම්පරා වෙනුවෙන් පවත්තාගෙනයන්නට වැඩපිළිවෙලක් තිබුනෙත් නැහැ. සගරාත්නයේ ඒ රටවල්වල පහල කලා තිබ්බෙත් නැහැ. ඒකට හේතුව තමයි විනේ පැනවීම් ආදිය පසු කාලයේ සිදුවනු එක. උදාහනයක ලංකාවගත්තුොත්. ලංකාවට තුන්වතාවක් බුදුරජාණන් වහන්සේ වැඩම කළ බුද්ධාත්තය මාස නවයක්ගේ තැන අවුරුදු පහගගේ තැන අවුදු අටක්ගේ තැන. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩම කරපුතුන් වතාවීම භාග්‍යවතුන් වහන්සේ අංග සම්පූර්ණව සූත දේශනා දඹදිව තුළ සිදු කල්ලා අවසානත් නැහැ අභිධර්මයක් බුද්ධත්තියෙන් හත්තනි වර්ස දේශනා කළේ ඒවාගේ විනේනීතිත් අර හත්වැනිවර්සයේදී ඒදිපාතිහාර පානය පා ින්දේ ඇරෙන්න්න අනිත් දෙසේ විසිහතෙන් එකකාත් පනවල තිබෙත් නැෑැ. ඒ නිසා පින්ගුවත්නී ලංකාවට භාගවතුන් වහන්සේ වැඩම කරල සම්බුද්ධ පාදස් පාසයෙන් පූජනීය පින්බිමක් වුණාට සුමන සමන් දිවරාජෝතමයාන සෝහා වනාට බුදුදහම පිහිතන්නට ක්‍රමයක් තිබුුණ ැහැ. භාගවතුන් වහසේ විනේ ීති පැනැවවෙත් ලංකාවට වැඩම කල අවුදු දොහකට විතර පස්සේ බුද්ධත්තයෙන් අවහුදු විස්සක් විතරග ාට පස්ස තමයි විනේනීති පණවන්නත් පටන්ගත්තේ සැරියුත් මහරාතන් වහන්සේ ආරාත්නා කළේ. භාගිවතුන් වහන්සේ ලංකාවට වැඩම කරපු අන්ති වතාවෙන් අවුදු හතරකට විතර පස්සෙ තමයි සාමීනයේ ශාසනයේ අනාගතය වෙනුවෙන් විනේ නීති පණවන්න කියලා දේශනා කලී උපසම්පදා ආදයේ විනේ කර්මකරණසි අල්ල පසුව තමයි භාගවතුන් වහන්සේ දේශනා කරන්නට පණවන්නට යෙදුනේ. පිින්වත්නී ධර්මය පවත්තාගෙන ආවේ. සංගරාත්නය විසින් ඉතාම සුරක්ෂිතකමේකට ඒ තමයි දීග නිකායි මෙ පමනාත්තියෙනවා සංයුත්ත අංගුත්තර කුද්දක නිකායිවල මෙච්චරාපමාන්තයෙනවා මච්චම නිකාය මෙච්චරයක්තියෙනවා විනේපිටකේ මෙච්චරත්තයනවා එක විස්සර කරන්න ඕනෙ මේ විදිහට කියලා ඒ අටුවා ක්‍රමයත්තයක්ක සියල්ලම සංගරාත්නය මොක පරම්පරාගතව, ඒ භානක පරම්පරාවට බාරදීලා, ඒ භානක පරම්පරාවලින් පවත්වාගෙන ආවා. තිපිටකේට වැෑදිකවුණු එකතුුණ වෙන්න බෑදිකෙ ලැහවොත් කිසි සේත්ම නැහැ. පින්වුවත්නී තිිපිටකේට කිසිදවා කාරයකට කිසිම විදිහකට වැදිකවන එකතුහේ නැහැ එකතුවෙන්න ඉඩක් නෑ එකතුවෙන්න ක්‍රමයක් නැහැ මොකද මඟපාල් ලැබූ මහතාහතන් වහන්සේලාගේ සිස්සයින් වහන්සේලා මඟපල් ලැබිවේ තමන්ගේ ගුරුදේවයන් වහන්සේල්ලා කටපාඩන් කරගෙන ආදේම කටපාඩන් කරමින් ධර්මය දැනගෙන ගනිීම. අනු පිළිවෙලට බොහෝම සුරක්ෂිතය පවත්තාගෙන ආපු වැඩ පිළිවෙලා කින්දා අකුරක්වත් වෙනස්සෙන පළවැනි ධර්ම සංගායනාවී සංගීති කාරක මහරහතන් වහන්සේලා ඉඩ තිබ්බෙ නැහැ සියල්ල අනු පිළිවෙලට සකස් කරලා තිබුණා. ඊට පහස්සේ ඔබ අහන පස්නවල පින්වන පරිවාර ගන්ත කියන්නේ මොනවාද. අටුවා චාරී බුද්ධගෝසහිමි ධර්මේ විකෘතිී කලාද. අටුවා චාරීන් වහන්සේ පිළිබඳ පසුකාලීන වියතුන් දැරු මතේ මොනවගේද කියන පස්න කීපේ. පරිවාර ගන්ත කියන්න මොනවද. අපේ සූත්‍රපිටකයේ දීගනිකාය මච්චමනිිකායාදී සියල්ලමත්, විනේපිටකේ සියල්ලමත් අභිධනුව පිටකේ සියල්ලමත්, අපිට විස්තර කරගන්න අටුවා අත්‍යා වස්සමයි. අටුවා විතරක් නෙමේ ඊට පස්ස අපිට ටීකාත් ඕන වෙනවා. ටීකා සම්පා දෙක ස්වාමීන් වහන්සේලා ගොඩා පසුකාලීදව සම්පාත්ය කෙවුණේ එතකොට තිිපිටකය අටවාට අ අනුපි අනු ටීකා අපිට අත්‍යවස්ස වෙනවා භාගිවතුන් වහන්සේ දේශනාකරපු තිිපිටක බුද්ධ වච්චනය හරිටම දැනගන්න. කවුරු හරි කෙනෙක් කියනවා නම් මේක පොතේ දැනුම කියලා පොතේ සඳහන්වෙන්නේ භාගිවතුන් වහන්සේ දේශනාකරපු ධර්මේ භාගිවතුන් වහන්සේට ඇරෙන්න්න ලෝකයට. උතුම්සේ සද්ධර්මී දේශනා කරන තව කිසි මකිනෙට බැහැ. පසේ බුදු පියාණන් වහන්සේලාටත් බැහැ අග්‍රස්සාාවක මහාස්්‍රාවක සීපිලි සිම්බියාපත් කිසිම උතුමන් වහන්සේ නමකට බැහැ අග්‍රස්සාාවකයන් වහන්සේලාට ඒවාගේ මසූ මහස්සාාවකයන් වහන්සේලාට සවපිලි සිම්බියාපත් මහරාතන් වහන්සේලාට සඩ භිඥාවඋතුමාන්ට තිවිද්‍යාවතුමාන්ට සුස්ක විදස් කරහතන් වහන්සේලාට මේ කිසිම කෙනෙක්ට පින්වුවත්නි සූහහා සකදාගාමි අනාගාමී කිසිම ආඩි පුද්ගලේ 8 තමන්වෙසින් අවබෝධ කරගත්ත දෙයක් ලෝකයාට දේශනා කරන්න බැහැ. භාගිවතුන් වහන්සේ තමයි අවබෝධ කරලා ලෝකයට දේශනා කරන්නට ඕන ඒ බුද්ධ වචනයේ තමයි සේලුදිනාම දැනගන්නේ ඒ බුද්ධ වචනය තියන තිිපිටකේ තුළ විතරයි. ඒක පොතේ දැනුමද කියල ඇහුවෝ පිංුවත්නී පොතේ දැනුමනමේ භාගවතුන් වහන්සේ ලොවට දීශනා කර පපුතුම් සේ සද්ධර්මය එහෙම නැත්ව පුද්ගලයින්ගේ එකක මතිමතාන්තර නෙමේ. උද්ගලයන්ගේ මතුමත්තාන්ත්‍ර තමයි තමන් අවබෝධ කරගත්තා කලා කියනදේ තමන් ටිහිම අවබෝධ කර ගන්නේ විදිහට බැහ මකද අවබෝධ කර ගන්න පුළුවන් වෙන සැම්බෝඥානයේ තියෙන්නේ භාගිවතුන් වහන්සේට පමණක් නිසා. ටිපිටකයත අටුවා ටීකා පරිවාර ගන්තවලට තව මෙතිිපිටකේ අටුවා ටීකාවලට තව ලියවුුණු ගන්ත තමයි පරිවාර ගන්ත. ඒ පරිවාර ගන්ත විදියටරි විසුද්ධි මාර්ගය වගේ තව මහනීය ගන්ත තියෙනවා. හැම පිටක ඒකටම සූත්‍රවේවා. මිනේ වේවා අභිධර්මය වේවා ඒ සියල්ලටම විශාල පරිවාර ගන්ත ප්‍රමාණයක් තියෙනවා. ඒ පරිවාර ගන්තත් පරිශීලනය කළහම අපට නිරවුල් තැනට එන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට අටුවාචාරී බුද්ධගෝෂ ස්වාමින්න් වහන්සේ ධර්මය විකෘතිය කලාද කියෙ ඇහුවොත් කිසිසේත්ම නැහැ. බුද්ගස ආචාර්පාදයන් වහන්සේට ධර්මය විකෘතිකයන් අවස්ථාවක් නැහැ. බුද්ධගෝස ආචාර්යන් වහන්සේ විසින් අවසරේ ලබාගත්ත විදිහත් ඉම්පස්සේ පාලිබාසාාවට ඒ සියලුම අට්ටකතා මේ නැවත පරිවාතනය කරනකොටත් ඒ පිළිබඳව මහාවිහාරයේ බිස්සූන් වහන්සේලාගේ විශේෂ අවධානයක් තිබුණා විශේෂ අනුසාසකත්‍යයක් තිබුණ, ධර්ම කොට්ටාස පිළිබඳ උන්වහන්සේලාගේ මතවිමසීමක් ඒ කවුණු දැනුවත් කිරීම. සාකච්ඡා කිනීම තිබ්බයි ගන්තවලේක ඇතුලත් කරලත් තියෙනවා. සමර ධර්මගන්තවල අටවා ගන්තවල, යම් ධර්මකානාව පිළිබඳව අදහස් දෙකතුක් එෙනකොටි අදහස් දෙකතුනු වැතලත් කරන්න තර. බුද්ධගෝ සාචාරයන් වහන්සේ බුද්ධිමත්ත කටයුතු කරලත් තියෙනවා. කොයි මොහොතකවත් බුද්ධගෝ සාචාරයන් වහන්සේ විසින් ධර්මේ විකෝතිය කරලා නැහැ. තියෙනදේ තියෙන විදිහටම තිබුණු ආකාරයටම බොහෝම සුරක්ෂිතව හෙලටුවා නැවතත් පා ලිභාසාාවට හැරවීම විතර සිද්ධ කළේ. කවුරු හරි කියනවා නම් ්‍රිපිටකය. සිංහල භාසාාවෙන් තිබල නැවත තිපිටකය පාලි භාසාාවට හැරිව්ව කියලා කිවොත් සම්පූණෙම වැරදි. තිිපිටකය එදා භාගිවතුන් වහන්සේ දේශනා කර විදිහටම පලවැනි ධර්ම සංඝායනාවේ සංහා කරලා භානක පරම්පරා පවත්වාගෙන ඇවිල්ල වලගම්බා රත්තුමාගේ කාලයේදී රචනා කරලා ඉන් පස්සෙත් භානක පරම්පරා තවත් අවුදු දමේ දහස්සක වගේ කාලයක් යැනකං අපිට ඒ පරම්පරාව නම්ටික ම්බවෙනව රචනනා ක තිබියදී. තිබියදීත් භානක පරම්පරාවල නම් අපිට ඊට පසු කාලයේදී පවා හම්බ වෙනවා. ඒ විදියට ඉතාම සුරක්ෂතව ත්‍රිපිටකය භාගවතුන් වහන්සේ දේශනා කරපු මාගදී භාසාාවෙන්මයි පවත්තගෙනන්නේ නමුත් අටුවා එහෙමනම අටුවා මාගදී භාසාාවෙන් පවත්තාගෙන ඇවිල්ල පලවෙනි ධර්ම සංගායනාව දෙව ධර්ම සංගායනාව තුන්වැනි ධර්ම සංගායනාව තුන්වෙන් ධර්ම සංගායනාවේ දී මොග්ගලී පූතිෙස මහරාතන්ව हाँ से शिष्य සීපිලි සිබියාපත් අපේ මහා මහින්ද මහරාතන් වහන්සේ එදා ලංකාවට වැඩම කරන්නකාලින් මුට සීවරත්තුමා වයිසට ගිහිල හිතියම මේ ස්වභක්තිකයාගෙන් පස්ස දේවාන පිතිසරඇත්තුමා ලංකාවේ රජ වනතෙක් වේදිසා දේවිය මෞතුමිය ළඟ නතර වෙලා ධර්මවිනය අටුවා සියල්ලම දැනඉගෙනගෙන සියල්ලම සන්නදදව දැනගෙනයි. අරි ඉත්්‍යය ෘත්තිය සම්බල බද්ධසාල සුමන සාමනේරයන් වහන්ස බන්්ඩු උපාසක තුමාත්ත එෙක්ක මිස්සක පව්වට වැඩම කළේ ඒ මිස්සක පවවට වැඩම කරල්ලා ඉම්පාසේ සුමනසාමනේරයන්වාස උපසම්පදා කළ බණඩුක. උපාසකතුමා පැවිදි උප සම්පදාවට ඇත්ලත් කරලා ඉම්පාස ලංකාවේ අපේ අරිට්ඨ කුමාරය ඇත්ලු පිරිස පැවිදි කරලා. ඒ පිරිසට විනේ උගන්නල විනේ සංගායනාවක් රජතුමාගේ අවසරේ ඇතුව බුදුදහම ලංකාවේ පිහිටවන්නට පවත්වන්නට ඒත්නා පිංවුවත්නී ඒ විදිට පවත්තමින් අර පාලි භාසාාවෙන් අරගෙන ආපුූ. ඒ අටුාව ස්විස්තර කරන්නට අවස්සහින්ද සිංහල සාමීන් වහන්සේලාට සහ. ඒ හැම දෙනාට පයෝචනවත්වවෙන්නට ත්‍රිපිටකේ පාලි භාසාාවෙන් ඒ විදිහටය පවතිීද්දි. ඒ අටුවා සිංහලෙෙන් පිින්වත්නි විස්තර කරන්න ගත්තා ඒ පාලියෙන් තිබ්බ ඒ පාලි අටවා හෙලටුවා බවට පෙල්ලන්නට ඒත්නා. ඒ හෙළටුවා තමයි නැවතත් පාලි භාසාාවට පෙල්ලිුවේ ත්‍රිපිටකය නෙමයි. බුද්ධගෝස ආච්චායන් වහන්සේ කිසි. ධර්මවිකෝතියක් කලෙන් හැ නමුත් වර්තමානයේදී ඒ වගේ වචන ප්‍රකාශ කරන අය තමයි ධර්ම විකෘතිය කරන්නේ. ඒ ඇයගේෙන් පරිස්සන්නව වුනොත් ඔබේ නිවන්දොරටුව මග හැල්ල යනවා. එනිසා ඔබේ නිවන්දොර වහන්න කිසිම කෙනෙට්ට ඉඩ දෙන්න එපාත්. ඇ පිංුවත්නී ඊළඟට අටුවා චාරීන් වහන්සේ පිළිබඳව පසුකාලීන වියතුන් දැරු මතේක ෙබදුද කියලා ඇවුවෝත්. බුද්ධගෝසා චාර්යන් වහන්සේ විතරක්නෙමි. දමපාල ආදී අනකෝතේ අටුවාචාරීන් වහන්සේලා පිළිබඳවත්. පසුකාලීන බටහිරූගතුන්, විධ මති මතාන්තර දරන්නට ඒත්න. ඒ බටිහිර උගතුන් අතර විවිධාකාර කතෝලික ආදී විධ මේ දුෘෂ්ටිවල හිටියකට්ටයනෙ මේ පිළිබඳ පදයේශනය කළ විධ ගන්තයීමම රචනා කරලා තියෙන්නේ නමුත් පින්වත්න ඒ අටකතා චාදයන් වහන්සේලා මහා සද්ධවිම් භක්තියෙන් ගෞඩවෙන්. ඒ සයාල සකස් කරලා තියෙනවා ඔය ඇත්තන්ට කොයි වෙලාවකවත් සැබෑ බුද්ධ වචනේ තීරුම් අරගෙන මඟපල් ලබන ගමනැට එයින් කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ. ඊළඟට ත්‍රිපිටකය සැකයෙන් බැහැරකර. ධර්මය අවබෝධ කර ගත හැකිද කියල ඇහුවොත්. කිසි සේත්ම බැහැ. ත්‍රිපිටකයේ සූත්‍රවිනයේ අභිධර්මයන් ඔබ සැකකරන්න ගත්තුූත්. ඔහ ඇත්තූ බුද්ධේ කංකති දම්මේ කංකති සංගයේකංකති, බුද්ධාදී අටතැන්හි සැකේටේනවා. සීලීට, පූරවාන් අපරාන්ත පූර්ආපරාන්දෙ පටිච සමපාද්ධර්ම මේ වගේ සැක සංකාවලට එනවා. වර්තමානහෙම සැකසංකාවලට ඇවිල්ල ඉන්නවා විසාල පිල්සක් ඕවුම්, තමම් මඟපා ලැබුව කියලා රැවටිලා ඉන්නවා. පිින්ුවත්නී තිපිටකේ සැක කරලා ලබන්න පුළුවන් මාර්ගඵලයක් නැහැ. භාගවතුන් වහන්සේ දේශනා කරපු ධර්මවිනයයි ඔය ඇත්ත දැනගන්නට ඕන ත්‍රිපිටකේ සැකෙන් බැහැදකර ධර්මය අවබෝධ කරගත හැකිද කිසිසේත්ම බැහැ කිසිම කෙනෙක්ට සැම්භූඥාණයෙන් ධර්මාබෝධය ලබා දෙන්න අද කාලෙ බැහැ අද කාලේ පුළුවන් එකමක උත්තමයාණන් වහන්සේ වැඩ හිටියේ ඒ තමයි මීට අවුදු දෙදහස් පන්සී එකට කලින් ලව පහළ වුණු ඒකාන්තිමත් තිලූගුරු අමාමෑණී අපද. ගේ සාන්තිනායක බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සේ සද්ධර්මේ ඒ විදිහටම් පිළිපදින්න. ඔබ පුද්ගලයෝ සරණයන්නට එපා ඔබ බුද්ධරාත්නය සරණයන්න ඔබ පුද්ගලයෝ සරණයන්නට එපා පුද්ගල මතිමතාන්තට සරණයන්න එපා ඔවුන්ගේ අම්භූඥාණයන් කියලා විධ මිත්‍යදෘෂ්ටි සරණයන්න එපා ඔය ඇත්තෝ ධර්මරත්නය සරණයන්න. ඔය ඇත්තුෝ එක්කේ පුද්ගලයෝ සරණයන්නට එපා ඒ බුද්ධාසාාවක ආය මහා සංඝරාත්නය සරණයන්න සුපටිපන්නන්නෝ උජුපටිපන්නෝ ආදී උතුම් ගුණයන්ගේ යුක්ත, ඒ විරාචමාන සංඝ පරම්පරාවේ ඒ නික්ලේසි මහා සංග උතුමන්ගේ අතීතවර්තමාන අනාගත ඒ තුංකාලවර්තී මහා සංගරත්නීම සරණයන්නට කටයුතු කළ යුතුයි පිංුවත්න අවසානයේ අහලතියන ප්‍රශ්නේ තමයි තිිපිටකය. පරි සීලනය කළ යුත්ත කිසිේද. ඔබ තිපිටකේ පරිශීලනය කරනවානම් සෑම සූත දේශනාවකටම ඇති පිංවුවත්නී අටාව. අටුවාාවේ සම්හාහරි විස්තර කරලා නැති කුඩා ඒවත් ඇති නමුත් ඔය ඇත්තන්ට ඒ අදාල් අනෙක් විස්තර අනය සූතවදින් දැනගන්න පුළුවන් එතකට. සූත්‍ර දැනීගෙන ගන්න නං ඒක අටුවාවත් තියන්න ඕනේ අටුවා වගේම ටීකාවත් ඕන වෙනවා. අටුවා ටීකා අනුටිකා එක් අනුපිළිවලට ඔය ඇත්තෝ නිවැදි බුද්ධ වචනේ දැනගාන්න උත්සාහ කරන කොට කිසිම නොමගේෑමක් නැතුව ඒ භාගිවතුන් වහන්සේ අදහස් කළ අදහසම එහි විදිහටම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා ත්‍රිපිටකේ පරිසේරණය කර අද්දි සූත්‍රවේවා විනේවේවා අභිධර්මය වේවා අටුවාගන්ත වගේම ටීකාගන්තත් අනු ටීකාගන්තත් ඒවාගේම පරිවාර් ගන්තත් දැනීගෙනගෙනමටයුතු කරන්න ඕන ඒ සඳහා. දර්මදර විනේ දර ඒ සැබහ ආචාරය පරම්පරාවන්ගේ සෙවන ලබාගන්නට ඕනි උන්වහන්සේලා ඔබට කියාදේවි සැබෑ බුද්ධ වච්චනය පරිසිරණය කළ යුත්තේ කොහොමද කියලා. සැදැහැබර පින්වත්න මේ විදියට ඒ කාන්තිමාතුූ තිලෝගුරු අමාමෑනී බුදුරජාණන් වහන්සේ ලොවට විවර කරපු. චතුරාර් සත්‍ය ධර්මයමි සිත සේ සද්ධර්මය නිරහුල්ල දැනගන්න සැකරන්න එපාඔබ හමාරුවී වැට්නාවා පුද්ගොලුවෝ සරණයන්න එපා අරය කියීනදේ මෙයා කියීනදේ පිළිගන්න යන්න එපා භාගිවතුන් වහන්සේ ලෝට දේශනා කරලා එය ඉතාම පිරිසුදව පාඩි සුද්ද පවත්තාගෙන එන ්‍රිපිටක අටුවා ටීකා පරිවාර් ගන්තෙක්ක තියෙන. ඒ අනුපිළිවල ක්‍රමේ තුලින් ඒ ඇසුරු කරලා තියෙන ඔබේ සැබැෑයි ගුරුවරු ඇසුරු කරමින් ධර්මාබෝධී ලබන්නට කටයුතු කරගන්න මේ මනුස්ස ජීවිතේ, ඔබට පුළුවන් ඔබ තුළින් රහතන් වහන්සේ නමක් රහත්වයෙන් ඉන් වහන්සේ නමක් බිහි කරගන්නට විශ්වාස කරන්න භාගිවතුන් වහන්සේ දේශනා කලා මහා සතිපට්ඨාන සූතයේදී අවමදින හතයි, උපරිම අවුරුදු හතයි. කෙලෙස් ඉතුරුුණොත් ඉතිලි වෙන්නේ අනාගාමී මට්ටම තුළෙ එහෙම නැත්තං ඒකාන් තීමේ රහතන් වහන්සේ නමක් වෙනවා මයි කියලා. එවිස්වාහසී තියාගන්න ඔය ඇත්තූ මහා සතිපට්ාන සූති ඇතුලත් ඒක්. කාය වේදනා චිත්ත දම්ම කියන අනුපස්සනාවන් අනුව කටයුතු කරන්න සත සතිපට්ටානේ අනුව කටයුතු කරන්නේ ඒවාගේ මානෙකුත් කමටහන් ලබාගන්න සමත විදාසනා කමටහන් අනුව කටයුතු කරගන්න සමත පූර්රංගම විදාසන වේවා. විදාසනා පූරංගම සමතේ වේවා යුගනන්දකමේ වේවා ඔය කොයියා කාඩයකින් හෝ කල් නොයිවා ඉක් මනැටම. සතර මඟ සතරඵලයාන්ට පත්ව මේ භයානක සසරීින් ඉගොඩි වෙන්නට අධිස්්ඨාන සීලීව කටයුතු කරගන්න මේ මනුස්ස ජීවිතයේදීම ඔබ රහතන් වහන්සේ නමක්හු ප්‍රාතයෙන් එන් වහන්සේ නමක් වන්නට අධිස්්ටාන කරගන්න සැදහැබර සත්පුරුස පිින්වතුනී අද දවසේදී. මේ පිින්බර ධර්මදේශනාව සඳහා දායකත්තේ දරමින් ලෝ සසුන්ට ඉමහත් මෙහෙවරක් සිද්ධකන. සම්බුදු සසුන බබලවන්නට විශාල මෙහෙවරක් සිදුකන ඒ ප්‍රඥානා ලිකාවතුලින් මෙධර්ම දේශනාව විකාසනය කිරීම සඳහා දායකත්තේ දරන්නට ඒෙත්නේ ගනේමුල්ල පදිංචි සුනෙල් පේමරත්න මැත්තුමා කාන්ති මැතිනිය යමුණා මැතිනිය සහ එම පවුලි දූදරු පවුලිසිියල උ දෙනා විසින් එම සැදැහැබර පින්වතුන්ගේ පිම්බර දායකත්තේ ඇතුව අද දවසේදී. ්‍රිපිටකහා පරිවාර ගන්ත පිළිබඳ පවතින ගැටුළු නිරවුල් කරමින් මේ විදියට ධර්මා අනුශාස්නාවන් පවත්තා නට ඒටනා මෙතෙක්ේලා ඔබ රැස්කර ගත්ත පුුණණ කුසල සම්බාරයියෝ ඔය සැදහැබට පුර්ණ්‍යවන්තයෝ නමින් මියගිය මේ බව අතීත බව නියෝචනයකන සාංසාරික පාදත්වූ පජීවී ඥාතීනට අනුමෝදං විත්වා. ඒ ඥාතීනගේ පරලව ජීවිතය සැපවත් විත්වා සුවපත් විත්වා සුකිත මුදින්. ප්‍රඥාව දියුණ කරගෙන. ඉක්මාම් භවේකදීම උතුම් නිවණින් සැනසෙත්වා. ඒවාගේීම සියලම දිවිදිීඋතාවන් වහන්සේලා මේපින් අනමෝදං විත්වා සක්‍රවයිල්ස වන්ද තරාස්්ට විරූඩ විරූපයක්ක්ෂ ආදී කොටගත් සමස්තදිවරා සමූහොයා මේපින් අනුමෝදං වේවා පින් අනමෝදං වන දෙවියූ පින්වන්ත හැම දෙනාම රකිත්වා. කල්නොයිවා ඉක්මං භවේකදීම, මේ භයානක සසරීන් එගුඩව ඒ ලෝතුරු බුදු පසීබුදු මහෝත්තම යානාන් වහන්සේලා සාන්තයි, සාන්තයි, සාන්තයි සු ඇ සුන්දරය කියා වදාලෙ නිත්‍ය මංගල පරම සුන්දර අචරාමර උතුම් නිවනින් සැනසන්නට මේ පුුණණෙ ධර්මයෝ උපකාරක හේතු සම්පත්ම වී වායිකල නිවනම අරමුණු කරන්න.මඋුතුම් ධර්මදාානීින් සිදුකරගත් පුුණ්‍ය කුසලය. පිරිසුට සද්ධර්මය ලොවබොහෝ කල් බැබලීමට සංගරාත්නයේ නිරෝගී භාාවයසා සමග පිණිසත් දේවක ශ්‍රාවක දායක සැමට ඉක්මනින්ම දරමාබෝධී පිිසත් හේතුවාසනා වීවා ගනේමුල්ල පදිංචි සුනිල් පේමරත්න මැතිදොන් කාන්ති මැතින්නේ යමුණා මැතිනිය සහදූ දරු පවුල් පරපුරේ සද හැති දායකත්්‍යයන් දැරු සියලිම පින්වතුන්ටත්. ප්‍රඥානාලිකාවේ ගෞරවනී අධ්‍යස්්‍යක නායක ස්වාමින් වහන්සේ සහ කාර්මණ්ඩලයේ සියලම පින්වතුන්ටත් ඔබ හැමදිනාටමත් නිදුක් නිරෝගී දීර්ගාවිසම ලැබේවා ඉක්මං අවස්ථාවකදීම සසරින් ඉගොඩව නිවන්දකින්නට මේ පුුණ්‍යෙධරමයු උපකාරක හේතු සම්පත්ම වීවා. අභිවාදන සීලිස නි්චං වදාපචායිනෝ චත්තාරු දම්මා වඩ්ඩන්ති අයුුවන් නුසුකම්බලං අයුරාරුග සම්පති සග සම්පත්ති මේ වචේ අතුෝනිබාන සම්පත්ති ඉමිනාති සමිච්චතු මෝහකයෝ නිප්පානන්